සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා පිඟුතුනි මම මාතෘකාව හැටියට තෝරා ගන්න අදහස් කරගත්තා. ඉතාම විශේෂ දහම් කාරණාවක් දේශනාව සඳහා තෝරගත්තේ පේතවත්තු පාලියෙහි සංග්‍රහ වෙලා තිබෙන කතාවක්. අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන කාලයේ කලන්දක නිවාප වේළුවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරද්දී, මේ කලන්දක නිවාප කියලා කියන්නේ ලෙහෙනුන්ට අභය දානය දුන්නු ස්ථානය කියන අර්ථය. ඒ නම හැදෙන්න විශේෂ හේතුවක් තියෙනවා. එක රජ කෙනෙක් තමන්ගේ උයනක විවේක ගන්නකොට, විවේකයෙන් ඉන්නකොට මේ උයනට බොහොම විෂගෝර කළු නාගේ කැවිල තියෙනවා රජ්ජුරුවන්ට දෂ්ට කරන්න. එතන අසල තිබුණ ගසක්, ඒ ගහේ රුක්ෂ දෙවියෙක් හිටියා. මේ රුක්ෂ දෙවියා මේක දැකලා ලේනෙකුගේ වේශයක් මවාගෙන ඇවිල රජ්ජුරුවන්ට අවදි කළා. ඉතින් රජ්ජුරුවෝ එහෙම අවදි වෙච්ච නිසාර නාගයන්ගෙන් වෙන්න ගියපු උපද්ද්‍රවයෙන් බේරුණා.
ඉතින් මේ කාරණාව ගැන සතුටු වෙච්ච රජ්ජුරුවෝ එදා ඉඳලා ඒ උයනේ ඉන්න කිසිම ලේනෙක් මරන්න එපා කියලා තහනමක් පැනවුවා. ඉතින් අන රාජ නියෝගයකින් ලේනුන්ට අබේදානේ දුන්නු භූමිය නිසා තමයි මේ භූමියට කලන්දක නිවාප කියලා කියන්නේ. ඉතින් මට හිතෙනවා මේක මේ අමතර කාරණාවක්. මට මේ කතාව කියද්දී තවත් අමතර කතාවකුත් මතක් වුණා. ඒක මෙතනටම අදාළ වෙනව නෙවෙයි. නමුත් ඒ කාරණාවත් සිහිපත් වුණා. ඇත්තනම් පින්වතුනි මේ රජ්ජුරුවන්ටත් මේ පල දෙන්නේ නැති සසරේ පිනක් වෙන්නේ නැතිනේ. එතැයි ඉතින් දේවතානුභාවයකින්වත් එහෙම දෙයක් වෙන්න රජ්ජුරුවන්ට පිනක් තියෙන්නේ නැතිනේ. ඉතින් ඒක පැත්තකින් තේරෙනව නේද මේ සසරේ පින් කරගෙන ඉඳීම කොච්චර ලාභයක්ද කියලා. අපි පින් කර කර ඉඳීම අපේ සංසාරයට විශාල ලාභයක්. ඉතින් ඒ වගේම තමයි පින්වතුනි තවත් විශේෂ කාරණාවක් තමයි අපි ඇත්තටම හරියට තිසරණ සරණ ගිහිල්ලා හරියට සිල් රකින්න කෙනෙක් බවට පත් වුණොත් ඒත් ලැබෙන්නේ මේ වගේම රැකවරණයක්. හැබැයි තින් තිසරණ සරණ යනවා කියන කාරණාව නිවැරදිව තියෙන්න ඕන. සර්ව සම්පූර්ණින් භාග්‍යතුන් වහන්සේ පිළි අරගෙන අදහන්න ඕන. සර්ව සම්පූර්ණින් ධර්ම රත්නේ පිළි අරගෙන අදහන්න ඕන. සර්ව සම්පූර්ණින් මහා සංඝ රත්නේ පිළි අරගෙන අදහන්න ඕන. යන්නේ විදියට හරියටම තිසරණ සරණ ගිහිල්ලා සමාදන් වුණොත් හරියටම සිල්පද සමාදන් වුණොත් ඒත් මේ වගේම රැකවරණයක්. අර එක කතාවක් තියෙනවා මේ එක පවුලක සහෝදරයෙකු සහෝදරියකු හිටියා. සහෝදරයා විවාහ වුණා. ඉතින් දෙමාපියන්ගෙන් ලැබිච්ච ධනය කොටස් දෙකකට බෙදිලා ගියා සහෝදරියට සහෝදරයට. නමුත් මේ සහෝදරය විවාහ වෙච්ච ඒ බිරිඳට තමන්ගේ ස්වාමියාගේ සහෝදරියගේ ධනයටත් ආසාවක් ආවා. ඉතින් ඒ ධනය තමන් සන්තක කරගන්න පුළුවන් ඈම් මැරුවොත් කියලා හිතලා මෑ මොකද කළේ දුෂ්ට සිතින් ස්වාමියාට යෝජනාවක් කරා. මොකද යෝජනාව? තමන්ට දොළදුකක් තියෙනවා. ඒකට තමන්ගේ නංගිගේ හෘද මාංශය කන්න ඕන කියලා. ඉතින් ස්වාමියා මුලින් කැමති වුණේ නෑ තමන්ගේ සහෝදරියව මරන්න. නමුත් ඉතින් බිරිඳගේ දොළදුක නිසා ස්වාමියාට අකමැත්තෙන් වුණත් තීරණයක් ගන්න වුණා. ඉතින් ඒ වෙලාවේදී ස්වාමියා තමන්ගේ නැගණිය, මට මතක හැටියට කතාවේ නැගණියත් ඒ වෙනකොට ගැබ්ගෙන හිටියේ කොමාරී, ඒ නැගණියවත් අරගෙන කැලේකට ගියා. ගියේ ඈව මරන්න. නමුත් කැලේකට එක්කරගෙන ගියේ බොරුවක් කියලා. ඉතින් දැන් ඈ මරන්න උත්සාහ කරද්දී උතන හිටියා එක රුක්ෂයක රුක්ෂ දෙවියෙක්. රුක්ෂ දෙවියෝ කල්පනා කරා මේ වගේ වෙලාවක මේ වගේ සත්පුරුෂ කාන්තාවක් මම බේරගත්තේ නැති වුණොත් මට දිව්‍ය සභාවකටවත් යන්න දෙවිවරු අවසරයක් දෙන එකක් නැහැ කියලා ඒ දේවතාව අර නැගණියගේ ස්වාමි පුරුෂය හැටියට වෙස්වලාගෙන ඇවිල්ලා අර ස්වාමියාට එලවෙලව පහර දුන්නා. ඉතින් ස්වාමි භාර්යාව බේරගෙන ස්වාමි අරගෙන යනෝ වගේ නගරයට අරගෙන ගියා. ඉතින් ඒ කතාව බොහොම දිගට යන කතාවක්. ඒතර මට මේ කතාවෙනු කියන්න ඕනකම තියෙන්නේ බලන්න දැන් ඒ නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා සිල් රැකගෙන ඉඳීම මොනතරම් ලාභයක්ද කියලා. ඒ කියන්නේ හරියට පින් කරලා තියෙනවා නම් නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා සිල් රැකගෙන ඉන්නවා නම් පින්තුනි මේ දැන් අපි ජීවත් වෙන හැම තැනකම රුක්ෂ දෙවිවල රුක්ෂ දෙවිවරු ඉන්නවා, රුක්ෂයන් වල රුක්ෂ දෙවිවරු ඉන්නවා. එතකොට මේ බෝමාට දෙවිවරු අපිව කරදරයකදී දැක්කොත් දැන් මේ කතාවෙන් තේරෙනව නේද ඒ දේවතාවට සමහරලාට විශේෂ කැමැත්තක් නැති වෙන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට මෙදිහත් වෙන්න. නමුත් දේවතාව හිතන්නේ මොකද්ද? මේ වෙලාවේ මම මේ ස්ත්‍රියව බේරගත්තේ නැති වුණොත් මට දිව්‍ය සභාවකටවත් යන්න අවසරයක් ලැබෙන එකක් නේ. ඉතින් ඒ විදිහට හිතන්නේ. ඒතර ඒකෙන් තේරෙනව මොකද්ද? මේ දිවි ලෝකේ දෙවියන්ට අකමැත්තෙන් වුණත් සමහර තැන්වලට මෙදිහත් වෙන්න වෙනවා. පුණ්‍යවන්තයන් වෙනුවෙන් තෙරුවන් සරණ ගිහිල් සිල් රකින්නයි වෙනුවෙන්. ඒතර ඒකෙම තේරෙනව නේද මේ තෙරුවන් සරණ යන කාරණාව කොච්චර වැදගත් කාරණාවක්ද කියලා. හරියට තිසරණ සරණ යන එක. ඉතින් ඒ කාරණාව සාකච්ඡා කරන්න ගත්තොත් අපි ධර්ම මාතෘකාව වෙනම පැත්තකට ගලාගෙන යනවා. මට මේ
කලන්දක නිවාපේ ඒ රජ්ජුරුවන්ට වෙච්ච කාරණාව සිහිපත් කරද්දිත් මේ කතාව මතක් වුණේ එකයි. ඒ නිසා මේ තෙරුවන් සරණ ගිහිල්ලා සිල් රකින්න එක, පින් කරන එක පින්වතුනි ඉතාම වටින කාරණාවක්. ඒතර මේ කලන්දක නිවාප කියන නම හැදුනේ හිමයි. ඉතින් එන්නේ තමයි වේළුවනාරාමයේ තිබුණේ භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ ඔන්න ඒ කියන වේළුවනාරාමයේ. මේ කතාව සිදු වෙන කාලේ ඔයි කාලේ හිටියා පින්වතුනි එක්තරා සිටු පුත්‍රයෙක්. මේ සිටු පුත්‍රයා මහා ධන සම්පත්තියකට හිමිකම් කියපු සිටු පුත්‍රයෙක්. මොන වගේ ධන සම්පත්තියද කියලා කියනවා නම් පින්වතුනි මේ සිටු පුත්‍රයාගේ දෙමව්පියන්ගෙන් මේ සිටු පුත්‍රයාට 80 කෝටියක ධනයක් ලැබුණා. ඊළඟට මේ සිටු පුත්‍රයා විවාහ වුණෙත් ඉවෙනිම සිටු කුලයකින්. ඇයටත් ඇගේ දෙමව්පියන්ගෙන් 80 කෝටියක ධනෙ ලැබුණා. 280 කෝටියක ධනයක හිමිකාරයෙක් මේ සිටු පුත්‍රයා. ඊතර පින්වතුනි දැන් මේ සිටු පුත්‍රයා කුඩා කාලේ දෙමව්පියන්ගේ ළඟ වැඩෙද්දී දෙමව්පිය මේ දරුව හම්බුනෙන් පස්සේදී මෙන්න මෙහිමයි දරුව සම්බන්ධයෙන් හිතලා තියෙන්නේ. අපේ දරුවට අංශු මාත්‍රයකින්වත් දුක කියන වචනේවත් ඇහෙන්න දෙන්න හොඳ නැහැ. අපේ දරුවට පුළුවන් තරම් අපි සැප සම්පත්ම දෙමු. එහෙම හිතලා දෙමව්පිය පින්වතුනි කරලා තියෙන මොකක්ද දන්නවද? අධ්‍යාපනයේ ලබන එකත් වෙහෙසක්නේ. දැන් ඉගෙන ගන්නවා කියන කාරණාවත් පින්වතුනි වෙහෙසක්. දැන් හිතලා බලන්න ළමයෙක් ඉගෙන ගන්නකොට පින්වතුනි ආසාවෙන් ඉගෙන ගන්නේ නැහෙනි. ඉතින් ආසාවෙන් ඉගෙන ගන්නේ තමන්ගේ විභාග සමත් කරගන්න, ඒ අවශ්‍ය කරන කඩයින් පසු කරගන්න කියන කාරණාවට විතරයි. නැත්තම් පාඩම් කරන්නේ, පන්ති යන්නේ, පාසල් යන්නේ ආසාවකින් නෙමෙයි. එතකොට දැන් ඒ කාරණාව සම්බන්ධයෙන් යම් දුකක් තියෙනවා. නැතුවා නෙවෙයි. දැන් මේ දෙමව්පිය තමන්ගේ දරුව සම්බන්ධයෙන් හිතන්නේ මොකද්ද? අපේ දරුවට එහෙම දුකක්වත් විඳින්න දෙන්න හොඳ නැහැ. මොන වගේ දුකක්ද? ඉගෙන ගැනීම කියන කාරණාවෙන්වත් දරුවව වෙහෙස කරවන්න හොඳ නැහැ කියලා දරුවට ශිල්ප ශාස්ත්‍ර දැනුමවත් ලබල දුන්නේ නේ. ඉතින් මේ කාරණාව නම් මං හිතන්නේ ඉතාම වැදගත් කාරණාවක් ඔබටත් මටත්. දැන් කාරණාව ඉදිරියට අපි සාකච්ඡා කරමු. අපි එතනදී කාරණාව ගැන තවදුරටත් සාකච්ඡා කරමු. දැන් අන්න එහෙම හිටපු මේ ළමයා බොහෝම හොඳින් සැප සම්පත් ලැබමින් පෝෂණය වෙලා ඉතින් දෙමව්පියන්ගෙන් ලැබිච්ච ධනේ සැප සම්පත් බිඳලා විවාහත් වුණා. ඉතින් දෙමව්පිය නැති වුණෙන් පස්සේදී සියලුම ධනේ අයිතිකාරත්වය තමන්ට ලැබුණා. දැන් දෙමව්පිය නැති වුණෙන් පස්සේදී ඔහුට හයියක් නැහැ ජීවිතය ගත කරන්න. ඒ කියන්නේ ශක්තියට හිටපු දෙන්නම නැති වුණානේ. දැන් උනේ ඊළඟට ඔහු තනියෙන් තමයි ජීවිතය පවත්වාගෙන යන්නේ. දැන් අධ්‍යාපනයෙන් ලැබපු දැනුමක් නැහැ. ගුණධර්මවල විශේෂ පුරුදු පුහුණු බවකුත් නැහැ. මේ කිසිම කාරණාවක් සම්බන්ධයෙන් දැනුවත් භාවයක් නොතිබිච්ච මේ සිටු පුත්‍රයාට ඇසුරු කරන ලැබුණ සුරාලෝලීන් පිරිසක්. ඉතින් සුරාලෝලීන් ඇසුරු කරලා ඒ සුරාලෝලීන් නිසා තමන්ගේ 280 කෝටියක් ධනියත් විනාශ කරගත්තා. ඊළඟට ධනිය නැතුව ඉඩකඩම් ගෙවල් දොරවල් පවා විකුණන්න පටන් ගත්තා. අවසානයේ කිසිවක් නැතුව මහමගට වැටුණා. පින්වතුනි මහමග තැනින් තැන සිඟමන් යද යද තමයි අන්තිමටම ජීවත් වුණේ මේ මහ ධනවත් සිටුවරයා. ඒ කාරණාව අති විශේෂ කාරණාවක්. ඒක විශේෂ කාරණාවක් කියලා කියන්නේ හේතුව තමයි පින්වතුනි දැන් බලන්න මේ තරුණයාට දෙමව්පියන්ගෙන් විය යුතු එක යුතුකමක් මගහැරුණා. මොකද දරුවට මේ උගන්වනවා කියන කාරණාව. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මංගල කාරණාවල් වල දේශනා කරලා තියෙන බොහොම විශේෂම කාරණාවක් තමයි මේ බාහු සච්චච්ච සිප්පංච විනියෝච සුසික්කිතෝ. මේ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව දැනුම ලබලා දෙන කාරණාව භාග්‍යවතුන් වහන්සේ පවා මංගල කාරණාවක් හැටියට සලකපු කාරණාව.
දරුවන්ට පින්වතුනි, මේ කාලේ වශයෙන් ගත්තොත් මේ පාසල් අධ්‍යාපනය ලබා දීම අනිවාර්යෙන් කළ යුතුයි. ඒ විෂයන්වල දැනුම ඔවුන්ට ලබා දීම අනිවාර්යෙන් කළ යුතුයි. මොකද ඒ තුළින් ඒ දරුවන්ගේ ජීවිත එක පැත්තක් සම්පූර්ණ කරගන්න විශාල උපකාරයක් වෙනවා. මොකද ශිල්ප ශාස්ත්‍රවල දැනුම නැති වුණොත් කෙනෙකුට පින්වතුනි මේ සමාජය තුළ ජීවිතය ගත කරන්න හරි අමාරුයි. දැන් බලන්න, 280 කෝටියක ධනයක් තිබිච්ච සිටු පුත්‍රයේ සිංගමනට වැටුනි ඇයි? එකක් තමයි, තමන්ට තියෙන ධනය නිසියාකාරයට කළමනාකරණය කරගන්න බැරි වෙච්ච එකේ විපාකය. ඒතර එහෙම වුණේ ඇයි? ඒකට අවශ්‍ය කරන දැනුම තිබිච්ච නැති නිසා. දැන් අපේ සමාජය බලන්න, සමහර දෙමව්පිය ඉන්නවා ওই වගේ හිතනවා, මගේ දරුවන්ට අමුතේ මේ උගන්වල වෙහෙස කරවන්න ඕනේ, ඉගෙන ගත්තොත් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගත්තාවේ, නැත්තං ඒක ඕනනේ, මං දරුවන්ට ජීවත් වෙනකන් ජීවිත කාලේ පුරාවටම ජීවත් වෙන පුළුවන් මට්ටමට හරි හම්බ කරලා තියෙන්නේ කියලා සමහර ව්‍යාපාර තියෙන ධනෙ තියෙන සමහර දෙමව්පියෝ දරුව සම්බන්ධයෙන් හිතනවා. නමුත් බලන්න, සමහර ලංකාවේ ඕනතරම් උදාහරණ තියෙනවා එහෙම ව්‍යාපාර දියුණු කරපු ඇතැම් දෙමව්පියන්ගේ දරුවෝ. ඒ දරුවෝ ව්‍යාපාරයට එකතු වෙනකොට ඒ දරුවන්ට ඒ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය කරන දැනුමනේ. ඒ දැනුම නෑ දරුවන්ට. ඒ නිසා සමහර ව්‍යාපාර ඒ දරුවන්ගේ කාලේදීම කඩාගෙන වැටිච්ච අවස්ථා තියෙනවා. ඒතර එහෙම වෙන්නේ ඇයි? ඒකට අවශ්‍ය කරන පුහුණුව දෙමව්පියන්ගෙන් ලැබිච්ච නැති නිසා. ඒතර මේ ශිල්පීය දැනුම කියන එක දරුවන්ට අනිවාර්යයෙන්ම ලබලා දෙන්න ඕන. පාසල් අධ්‍යාපනය, ඒ විෂයන්වල දැනුම, ඒව හරියට ලබලා දෙන්න ඕන. ඒව අඩුවක් කරන්න හොඳ නෑ. මොකද ඒක තුලින් දරුවාගේ පින්වතුනි අනාගත ගමන සාර්ථක වෙනවා. පින්වතුනි, අනාගතය කොයිතරම් හොඳට හදලා තිබුණත් ජීවත් වෙන්න ඕන විදිය පිළිබඳව අවබෝධයක් නැත්නම් ඒ දරුවන්ගේ ජීවිත කඩාගෙන වැටෙනවනේ. අනිත් එක, අනාගතය හරියට හදලා තිබුණ නැති වුණොත් ඒ දරුවා අනාගතයේ ඒ යන ගමන සාර්ථක කරගන්න ක්‍රමවේදී දන්නේ නැතුවත් වෙනවනේ. එනිසා මේ ශිල්ප ශාස්ත්‍රවල දැනුම දරුවන්ට ලබලා දීම අනිවාර්යයි. ඒක කළ යුතුයි. හැබැයි බලන්න, භාගතුන් වහන්සේ මංගල කාරණාවල් වල දේශනා කර දෙකේ නම මොකද්ද? බාහු සච්ඡංච සිප්පංච. බහුශ්‍රුත වෙන්න ඕන. බොහෝ දැනුමක් තියෙන්න ඕන. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. හැබැයි විනයෝච සුසික්කිතෝ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි මොකද්ද? විනය ඇති කරගන්න ඕන. හික්මීම ඇති කරගන්න ඕන. මනා ශික්ෂාකාමී දරුවෙක් බවට ඒ කෙනා පත් වෙන්නත් ඕන. දැනුම විතරක් තිබිලා මදි. ඒකට අවශ්‍ය කරන ගුණධර්මත් ඔවුන්ගේ ළඟ තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ කාරණාවත් අතිශයම වැදගත් කාරණාවක්. දැන් බලන්න, මේ සිටු පුත්‍රයාට ওই දෙකම නැති වෙච්ච නිසානේ පින්වතුනි ওই වගේ විනාශයකටපත් උනේ. ශිල්ප ශාස්ත්‍රවල දැනුම තිබිච්ච නැති නිසා ධනය කළමනාකරණය කරගන්න බැරි වුණා. ඊළඟට ගුණධර්ම දැනගෙන හිටපො නැති නිසා, මනා හික්මීමකින් හැදිලා හිටපො නැති නිසා මේ සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා තෝරලා බේරලා ගන්නත් බැරි වුණා. ඉතින් ඒ නිසා මේ කාරණාව අතිශයම වැදගත් කාරණාවක් හැටර සැලකුවේ ආන් ඒ නිසායි. යන්නේ කාරණා දෙකම නැති වෙච්ච නිසා ඒ සිටුවරිය පිරි වුණා. යාචකෙක් තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, මේ දරුවෝ හදනකොට මෙන්න මේ කාරණා දෙක පිළිබඳවම අවධානය යොමු කරන්න. ඒකට හේතුව තමයි පින්වතුනි, දැන් කෙනෙකුට අපි පාසල් අධ්‍යාපනයේ විතරක් ලබලා දෙන්න පුළුවන්.
සමහර දෙමව්පියෝ ඒ කොටසත් කරනවනේ. ඒ වෙලාව ලංකාවේ මං හිතන්නේ මේ කාලනම් වැඩි දෙනෙක් කරන්නේ ඒ ක්‍රමය. පාසල් අධ්‍යාපන ලැබලා දීලා දරුවා වෛද්‍යවරයෙක් කරන්න, දරුවා ඉංජිනේරුවරයෙක් කරන්න, දරුවා ඉහළ ශාස්ත්‍රයක රැකියාවක් කරන කෙනෙක් තත්ත්වයට පත් කරවන්න විශාල කැපවීමක් දක්වනවා. ඒතකොට පින්වතුනි, ඒ කැපවීම දක්වන තමන් මෙනි මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න. අපි උදාහරණයක් ගමු. අපි හිතමු ඔන්න කෙනෙක් වෛද්‍යවරයෙක් වෙනවා. දැන් වෛද්‍යවරයා ඉගෙනගෙන තියෙන්නේ වෛද්‍ය වෘත්තියේ දැනුම විතරයි. වෛද්‍යවරේ කටයුතු කරන්න පින්වතුනි රෝගියෙක් එක්කනේ. එතකොට තමන්ට මේ ශිල්පීය දැනුම තියෙනා වගේම කරුණාව මෛත්‍රිය කියන කාරණාවක් ඊට සමාන්තරව තියෙන්න ඕන. ඒ සමහර වෙලාවට අපිට මේ සමාජය තුලින් අහන්න ලැබෙන සමහර කාරණා තියෙනවා මෙහෙම. ඒක මේ සමස්ත වෛද්‍ය ප්‍රජාවගේම නෙවෙයි. සමහර වෙලාවට ඒ මුළු වෛද්‍ය පිරිස අතර ඉතාම සුළු පිරිසක් සමහරලාට ගණන් කරත් ගණන් කරලා කියන්න පුළුවන් ධර්මයේ ප්‍රමාණයක්. සමහර වෙලාවට ඒක තමන්ගේ වෘත්තියම කරගෙන ජීවත් වෙනවා. ඒක තමන්ගේ ආදායම උපයන මාර්ගයක්ම කරගෙන ජීවත් වෙනවා. එහෙම සමහර වෙලාවට උන්ට කරුණා මෛත්‍රිය පවා නැතුව ඕම් කටයුතු කරන එකෙන් සමහර අය නොයේක් පීඩාවන් වලට ලක් වෙනවා. සමහර අය එහෙම ඉන්නවා. සමහරලාට රජ්‍ය රෝහලේ කටයුතු කරන විදියට නෙවෙයි තමන්ගේ පෞද්ගලික ආයතනවල කටයුතු කරන්නේ. ඒ රජ්‍ය රෝහලේ රෝගීන් එක්ක කටයුතු කරන ආකාරයට නෙවෙයි පෞද්ගලික රෝහල්වලදී කටයුතු කරන්නේ. එම සමහර අය ඉන්න මං එක කිව්වේ මේ සමස්ත වෛද්‍ය ප්‍රජාවම නෙවෙයි ඊටාම සුළු පිරිසක්. ඉතින් ඔවුන් නිසා සමහර වෙලාවට සමස්ත වෛද්‍ය ප්‍රජාව පිළිබඳවම සමහරලාට අපහදිනි මිනිසුත් ඉන්නවා. ඇත්තටම ඒ වගේ කෙනෙක් බිහි වුණේ මොකක් නිසාද? මම දකින්නේ පින්වතුනි, වෛද්‍යවරයෙක් වීමේ ඉලක්කය සම්පූර්ණ කරන්න දෙමව්පියෝ මඟ පෙන්වුවා තමයි. හැබැයි විනයෝච සුසික්කිතෝ කියන කොටස ධර්මිය උගන්වලා, ඒ ධර්මඥානය ලබල දීලා, අන්න ඒ විදියට කටයුතු කරන්න ඒ දෙමව්පියෝ උත්සාහ අරගත්තේනේ. අන්න ඒකේ ප්‍රතිවිපාකයක් නිසා පින්වතුනි ඔවුන් සමාජයේ විදියට කටයුතු කරනවා වෙන්න පුළුවන්. තමන් හරියට ධර්මයේ දැනගෙන ඒ තැනට පියවර තැබුවා නම් ඇත්තටම තමන්ගේ වෘත්තිය තමන් ආදායම් උපයන මාර්ගයක්ම කරගන්නව නෙවෙයි, තමන්ගේ වෘත්තිය තමන් සංසාරයට මහ පිං කරගන්න පුණ්‍ය භූමියක් බවට පත් කරගෙනයි ඔවුන් කටයුතු කරන්නේ. එහෙම හිතුවා නම්, එහෙම ඒ දරුවා නිර්මාණය වුණා නම්, දැන් ඔය සමහර එහෙම රජේ රෝහල් වල සමහර වෛද්‍යවරු සම්බන්ධයෙන් පිටුතුරි මං අහලා තියෙනවා. එහෙම ඇත්තටම දැකලා තියෙනවා. එහෙම අත්දැකීමුත් මට තියෙනවා. සමහර ග්‍රාමීය රෝහල්වල, සමහර දිසා රෝහල්වල එහෙම වැඩ කරන සමහර වෛද්‍යවරු ඒ රෝගීන් එක්ක කටයුතු කරන ආකාරය කොයිතරම් ප්‍රියමනාප ප්‍රියශීලීද කියලා කියන්නේ. සමහර වෙලාවට ඒ වෛද්‍යවරුන්ගේ සේවා කාලය අවසන් වෙලා, ඒ කියන්නේ ඒ රෝහලේ සේවය කරන සේවා කාලය අවසන් වෙලා තවත් රෝහල් වලට මාරු වෙද්දී
පිංගතුනි, ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලැබපු ඒ සමහර රෝගීන් මේ ලෙඩ දුකක් හැදිලා නෙමෙයි, ඒ වෛද්‍යවරුන් බලන්න ඉන්න රෝහලට ගිහිල්ලා තියෙනවා සුවදුක් බලන්න. එහෙම යනවා ඔවුන්ට ගිහිල්ලා පින් දෙනවා. දොර බලන්න, ඒ වෛද්‍යවරයා එහෙම මාරු වෙලා ගියාම ගිහිල්ලා බලන්න තරම් ඔවුන්ගේ ළඟ පින්වතුනි එහෙම හැඟීමක් ආවේ මොකක් නිසාද? ඒ හැඟීම ආවේ පින්වතුනි, ඇත්තට මේ වෛද්‍යවරයා ඔවුන්ගේ ජීවිතවලට දැනෙන විදිහට ජීවත් වෙච්ච නිසානේ. ඒ කියන්නේ තමන්ගේ සේවයට වඩා කරුණාව මෛත්‍රිය කියන දෙක ඒ රෝගීන්ට දායාද කිරීමේ ප්‍රතිඵලයක් නිසා තමයි පින්වතුනි එහෙම වුනේ. ඒක බොහෝම වටින කාරණාවක්. ඒක වැදගත්ම කාරණාවක්. දැන් එහෙම වෛද්‍යවරු විතරක් නේ, සමහර මේ පාසල්වල උගන්වන ගුරුවරු ඒත් එහෙමයි. එහෙම සමහර පාසල්වල උගන්වලා ඒ ගුරුවරුන්ගේ සේවා කාලය අවසන් වෙලා විනාත් පාසල්වලට ගියාම සමහර දෙමව්පියෝ සමහර දරුවෝ ඉගෙනගෙන ආදි ශිෂ්‍යයෝ හැටේට ඉන්න ශිෂ්‍යයෝ ඒ ගුරුවරු හොයාගෙන යනවා. සමහර අයගේ ජීවිතවල එහෙම ගුරුවරු සම්බන්ධ ලකූ පැහැදීමක් තියෙනවා. පාසලේ උගන්වපු හැම ගුරුවරයෙක් සම්බන්ධෙමත් නෙවෙයි, සමහර ගුරුවරු සම්බන්ධයෙන් එහෙම ලකූ පැහැදීමක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට ගිහිල්ලා ඒ ගුරුවරයාගේ ළඟට නැවත නැවත ගිහිල්ලා හමු වෙලා වැඳලෙන්න තරම් හිතේ පැහැදීමක් තියෙනවා. එතකොට ඒ ශිෂ්‍යයා පාසලෙන් ඉවත් වෙලා බොහෝ කාලයක් ගිහිල්ලා ඒ ශිෂ්‍යයාට පින්වතුනි එහෙම අදහසක් ඉන්නේ ඇයි? පින්වතුනි ඒ ශිෂ්‍යයා ඒ ශිෂ්‍යයාගේ හදවතට දැනෙන විදියට ඒ ගුරුවරු කටයුතු කරපු නිසානේ. දැන් ඒකයි මං හිතන්නේ ඒකට විශේෂම හේතුව තමයි මේ ධර්මයේ ලැබිච්ච ආభాෂය. දහමෙන් ලැබිච්ච ඒ රැකවරණය තමයි ඒකට විශේෂම කාරණාවක් හැටියට මම දකින්නේ. මොකද ඒ ධර්මයේ තුල තමන්ට නිසියාකාරයේ ගුණධර්ම පුරුදු පුහුණු කරාම ඔවුන් සමාජයේ කොයිතන කටයුතු කරත් ඔවුන් බොම සත්පුරුෂ අදහස් වලින් තමයි කටයුතු කරන්නේ හැසිරෙන්නේ. ඒක බොහොම විශේෂ කාරණාවක්. ඒ නිසා මං කියන්නේ තමන් දරුවෙක් සමාජයට දායාද කරද්දී ඒ දායාද කරන දරුවව මෙන්න මේ පාරවල් මෙන්න මේ කාරණාවල් දෙකින්ම සම්පූර්ණ කරන්න. හරියට එක කාරණාවක් විතරක් සම්පූර්ණ කරලා සමාජගත කරන දරුවා හරියට එක පාදයක් විතරක් තියෙන කෙනෙක් හා සමානයි. හරියටම පාද දෙකම තියෙන දරුවෙක් වගේ සමාජයට දරුවව දායාද කරන්න, දරුවගේ මේ ශිල්ප ශාස්ත්‍ර දැනුම ලබල දෙන්න, ඒ විතරක් නෙවෙයි ඒ දරුවට අවශ්‍ය කරන ගුණධර්මත් පුරුදු පුහුණු කරන්න. මොකද උගත්කම විතරක් තිබුණොතින් වෙන්නේ ඔවුන් හැම වෙලාවකම කටයුතු කරන්නේ මොනවා හරි ක්‍රමයකට ධනිය උපයන්න. ඒක මිනිස්සු පීඩාවට පත් කරලා පෙළලා තලලා හරි කමක් නෑ, කොහොම හරි උත්සාහ කරන්නේ ධනිය උපයන්න. ඒක තමයි ඔවුන්ගේ පරමාර්ථය අරමුණ. ඉතින් බලන්න ලෝකේ මේ කාරණාව අපට ඕන තරම් දකින්න ලැබෙනවනේ. දැන් සමහර ලාවට ලෝකේ පින්වතුනි විෂ ආයුධ නිෂ්පාදනය කළ තියෙනවා. ඒ අවි ආයුධ නිෂ්පාදනය කරන්නේ කවුද? නුගත්තුද? අඥානියොද? නෑ, උගත් පිරිස. හැබැයි ඔවුන්ට පින්වතුනි මේ ධර්මයේ පිළිබඳව දැනුම තිබුණා නම්
අපි පිඟුතුන් හිතනවද කවදාවත් ඔවුන් ඔය වගේ නිර්මාණයක් මේ සමාජයට දායාද කරයි කියලා? කවදාවත් එහෙම දායාද කරන්නේ? උන්ට උගත්කම තිබුණා, නමුත් අර විනියෝවා සුසික්කිතෝ, ඒ හික්මීම පුරව ගන්න පුළුවන් ධර්මඥානය ඔවුන්ගේ ජීවිතය තුළ පෝෂණය වෙලා නෑ. ඉතින් එන්නේ කී විපාක නිසා තමයි අද ඔවුන් ඔවුන්ගේ දැනුමින් මොනවා හරි ක්‍රමයකින් ධනෙ උපයන්න මේ මාර්ග හදාගෙන තියෙන්නේ. සමහරලට වසවිස වෙලදම් කරනවා, බලන සමහරලට ආහාර පවා විස කරවල තමයි සමාජයට දෙන්නේ. ඒ වගේ විවිධ අරමුණු තියෙනවා. සමහර රෝග හදන්න වෙනම පිරිස් ඉන්නවා, ලෙඩ රෝග නිෂ්පාදනය කරන පිරිස් ඉන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඒ ලෙඩ රෝග සුවපත් කරන ඖෂධ නිෂ්පාදනය කරන තවත් පිරිසක් ඉන්නවා. ඉතින් ඔක්කොමලා දැනුවත් අය, උගත් අය. හැබැයි ධර්මයේ තිබිච්ච නැති නිසා තමයි එහෙම හැසිරෙන්නේ. මානව සමාජයට අහිතකරවත් වෙන විදිහට උන්ගේ ජීවිත පවත්වන්නේ. ඒ නිසා අපේ පින්තුන් තමන්ගේ දරුවන් හදද්දී මෙන්න මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් පාසල් අධ්‍යාපන ලැබලා දෙනෝ වගේම ධර්මඥානයත් ලැබලා දෙන්න. ඉතින් දැන් මේ කාරණාව ගැන කතා කරද්දී මට හිතෙනවා මෙන්න මේ කාරණාවත් මේ එකම කිව්වනම් හරි වටිනවා කියලා. දැන් දහම් අධ්‍යාපන ලැබලා දෙන ලංකාවේ අපි පිළිගන්න ප්‍රධානතම ආයතනය තමයි දහම් පාසල් අධ්‍යාපනය. ඔතනින් ඇත්තටම දරුවන්ට මේ දහම් දැනුම ලබලා දෙන්නේ. නමුත් ඇත්තටම මේක මේ මගේ පෞද්ගලික අදහසක්. මා පෞද්ගලික දරණ මතය. ඇත්තටම ලංකාවේ දැනට මේ පවතින දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය මම හිතන්නේ නෑ මේ අපි හිතන කාරණාව සම්පූර්ණ කරගන්න පුළුවන් මට්ටමට දියුණු වෙලා තියෙනවා කියන කාරණාව. මොකද දැන් වර්තමානයේ දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ පාසල් අධ්‍යාපන ක්‍රමයට සමානවමයි. පාසලෙත් කරන්නේ පොතේ තියෙන දේ දරුවාගේ ඔළුවට ඇතුල් කරලා විභාගයකට සූදානම් කරලා යවනවා. දැන් දහම් පාසලෙත් කරන්නේ ඔය ටිකමයි. දහම් පාසලෙත් පොතේ තියෙන දියක් දරුවගේ ඔළුවට ඇතුල් කරලා විභාගයකට සූදානම් කරලා යවනවා. නමුත් දහම් පාසලෙන් පිඟුතුනි ළමෙක් සූදානම් කරන්න ඕන සමාජයටයි. දහම් පාසලෙන් කරන්න ඕන සමාජයට දරුවෙක් දායාද කරන්න. සමාජයට හුරු කරවන දරුවෙක් හදන්න. පාසලෙන් කරන්නේ දරුවෙක් විභාගයට හුරු කරන එක. දහම් පාසලෙන් කරන්න ඕන දරුවෙක් සමාජයට හුරු කරවන්න ඕන. ඒතර ඒකේ පින්වතුනි කියලා දෙන්න උන ආචාර ගෝචර. මම නම් දකින්නේ අඩුම තරමේ මුළු දහම් පාසල් අධ්‍යාපනයේටම මේ සිරිත් මල් දම කියලා දුන්නත් මගේ නම් අදහස ඇති කියලා. ඔය තියෙන එක පොතක්වත් කියලා දෙන්නේ නැතුව සිරිත් මල් දමවත් අඩුම තරමේ කියලා දෙනවා නම්. මොකද ඒකේ හරි ලස්සන ආචාර ගෝචර ගණනාවක් තියෙනවා. ඒක බොහොම වැදගත් කාරණාවක්. ඉතින් අර දැන් වර්තමානයේ දහම් පාසල් අධ්‍යාපනයේ ක්‍රමී ඒවා හැදෙලා තියෙන විශේෂ නිර්දේශ මම නම් හිතන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පවා සැකකරන විදියට තමයි ඒව හැදෙලා තියෙන්නේ. ඉතින් හරි අධ්‍යාපනයක් එතනින් ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක එතනින් නොලැබුණා කියලා අපට පින්වතුනි ඒක ලබා නොදී ඉන්නත් බෑනේ. ඒ නිසා මගේ අදහස නම් තමයි අඩුම තරමේ අපේ දැන් ඔය විශේෂයෙන්ම රේණුකානේ චන්දිමිමල මහානායක හාමුදුරුවෝ විසින් රචනා කරන ලද ග්‍රන්ථ බොහොමයක්ම තියෙනවා. අපි හැමෝම වගේ පිළිගන්න ග්‍රන්ථ පෙළක් ඒක. භාග්‍යතුන් වහන්සේගේ නිවැරදිම ධර්මයට අනුකූලව ඒ ග්‍රන්ථ රචනා වෙලා තියෙන නිසා
මගේ අදහසනං අඩුම තරමේ දෙමව්පිය හැටියට තමන් දරුවන්ට අන්නේ ග්‍රන්ථ පෙළවත් උගන්වන්. උනාසේ ඒ ග්‍රන්ථ පෙළ සම්පාදනය කරද්දි හරියට අර වෙරළේ ඉඳලා මහාසාගරයට යනෝ වගේ තමයි උන්වහන්සේ ග්‍රන්ථ පෙළ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙදි විශේෂයෙන්ම පොත් ගණනාවක් ලියවිලා තියෙනවා. දැන් මොන පොතද ඉස්සර වෙලාම අධ්‍යයනය කරන්න ඕනේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහනවා නම් අන්න එයාගේ දැනුවත් වීම පිණිසයි මම මේ කාරණා මතක් කරන්නේ. දැන් උන්වහන්සේ ලියපු ඒ පොත් පෙළේ බෞද්ධයාගේ අත්පොත කියලා විශේෂ ග්‍රන්ථයක් තියෙනවා. ඔන්න ඔය පොත මුලින්ම අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද ඒ පොතේ පිංගතුනි කෙනෙක් හරියට බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? බෞද්ධිකුගේ ළඟ තිබිය යුතු මූලික සුදුසුකම් මොනවද? කොයි වගේ කෙනෙක්ද බෞද්ධයෙක් හැටරෙප සලකන්නේ කියලා අන්නේ අවබෝධය අන්නේ ග්‍රන්ථයෙන් අපට ලබා ගන්න පුළුවන්. එසමි බෞද්ධයාගේ අත්පොත අධ්‍යයනය කිරීම ඉතාම වටින කාරණාවක්. ඊළඟට පින්තුනි ඔන්නයේ පොත දරුවන්ට කියලා දීලා ඒ කරුණු කාරණා දරුවන්ට අවබෝධ කරවලා ඒකේ ලාභයන් දෙකක් වෙනවා. තමන්ටත් ඒ කාරණාවල් පිළිබඳ අවබෝධය ලැබෙනවා, දරුවන්ටත් ඒක ලැබෙනවා. ඒ වගේම තමයි තමන් ඒ කාරණාවල් දරුවන්ට කියලා දීලා ඒව දරුවන්ගේ ජීවිත තුල ක්‍රියාත්මක කරවන්න උත්සාහ කරන්න. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු ඔන ප්‍රාණඝාතයෙන් වළකින්නේ කොහොමද? ප්‍රාණඝාත වෙන විදිය, ප්‍රාණඝාත කරාම ලැබෙන විපාකෙ ඔක්කොම විස්තර කරලා තියෙනවා. දැන් මේ කාරණාවල් කියලා දීලා දැන් දරුවට නිතර නිතර ඒක පුරුදු කරවන්න, නිතර නිතර දරුවට ඒක පුහුණු කරවන්න. සත්තු මරන්න එපා, සතෙක් මරුවම පුතේ මෙන්න මේකයි විපාකය, සංසාරයේ සත්තු මරුවෙන් පස්සේදී මෙන්න මේ වගේ කර්ම විපාකවලට මුහුණ දෙන්න වෙනවා. මේවා පින්වතුනි දරුවන්ට පුරුදු කරවන්න බැරි නෑ. ඒවා දරුවන්ට පුරුදු කරවන්න පුළුවන්. සමහර දෙමව්පියෝ ඉන්නවා ඒ වගේ කරවන. ඉතින් දැන් මට මේ ඒ කාරණාවල් කියන්න ගත්තොත් බොහෝ උදාහරණ කියන්න පුළුවන්. දරුවන්ට දෙමව්පියෝ ඒ විදියට හරියට සිල්පද රැකගෙන යන්නේ ජීවත් වෙන්නේ කොහොමද කියලා උගන්වනවා. නිසා දරුවට ඒක කියලා දීලා නිකන් ඉන්න එපා. දරුවාගේ ජීවිතේක හැඩගස්වන්න. ඒක එකවරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි, සීවරක් නෙමෙයි, දහස්වරක් හරි කමක් නෑ. නිවැරදි වෙනකන් ඒ ස්වභාවය හදන්න. හැබැයි ඒ ස්වභාවය දරුවන්ගේ විතරක් හදලා මදි. ගෙදර වැඩි හිටියොත් ඒක තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න ඕන. මොකද වැඩිහිටියෝ කරන දේනේ දරුවෝ දකින්නේ. එහෙමනම් දරුවන්ට ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න කියන වගේම වැඩිහිටියොත් ඒ ප්‍රාණඝාතයෙන් නිදහස් වෙලා ඉන්න ඕන. ඔන්නෝයි විදියට දරුවෝ හදලා බලන්නකෝ. තමන්ගේ දරුවෝ නොහික්මුණු එම නැත්තං අපරාධ වැඩ කරන දරුවෙක් බවට පත් වෙනවද කියලා? එහෙම වෙන්නේ යහපත් විදියට ඒ දරුවෝ හදන්න උත්සාහ කරන්න. නිවැරදි ක්‍රමයට ඒ දරුවන්ව හදන්න අපේ පින්වතුන් උත්සාහ කරන්න. ඒත් ඒ විදිහට ඒක කියලා දීලා ප්‍රායෝගිකව පුහුණු කරවන්න. ඊළඟට ඔය ක්‍රමය කියලා දීලා ඊළඟට පින්වතුනි තවත් විශේෂ කාරණාවක් තමයි මේ උන්වහන්සේ ලියපු ඔය සූවිසි මහා ගුණේ පොත කියලා පොතක් තියෙනවා. ඒ සූවිසි මහා ගුණේ පොත ඊළඟට කියලා දෙන එක වටිනවා. මොකද ඒ පොත තුල තියෙන්නේ තෙරුවන් කවුද කියලා හරියට උගන්වනවා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද? ධර්මරත්නය කියන්නේ මොකද්ද? මහා සංඝරත්නය කියන්නේ කවුද? භාග්‍යවතුන් වහන්සේගේ ළඟ තියෙන ගුණ මොනවද? ධර්මරත්නයේ තියෙන ගුණ මොනවද? මහා සංඝරත්නයේ තියෙන ගුණ මොනවද? මෙන්න මේවා හරි ලස්සනට ඒ පොතේ පින්වතුනි රචනා වෙලා තියෙනවා. ඒ නිසා අන්නේ පොත දරුවන්ට දෙවනුව කියලා දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. එතකොට ඒ දරුවන් හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් හඳුනාගෙන තෙරුවන් විශ්වාස කරවමින්ම ඒ තෙරුවන් සරණ යනවා. ඊළඟට තවත් ඉදිරියට උගන්වනවා නම් ඔය කෙලෙස් 1500 කියලා පොතක් තියෙනවා. ඊළඟට චිත්තෝපක්ලේශහ වංචනික ධර්ම කියලා පොතක් තියෙනවා. ඔන්න ඔය පොත් දෙක ඊළඟට උගන්වන්න.
මොකද ඒකේ අරමුණ තමයි තම තමන්ගේ ජීවිතවල තියෙන වැරදි අඩුපාඩුකම් ඒ පොතේ කියලා දීලා තියෙනවා. එතකොට නිවැරදි බෞද්ධයෙක් බවට පත් වෙලා හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා එන කෙනා ඊළඟට බලනවා මේ තමන් හිතින් හිතලා කරන අකුසල කර්ම මොනවද? මේව හොඳ නෑ. මේවා මේ වගේ අකුසල් වැඩෙන දේවල් කියලා ඒව කියලා දීලා තියෙනවා. ඔන්නෝය ක්‍රමයට අඩුම තරමේ ඔන්නෝය ග්‍රන්ථ ටිකවත් දරුවන්ට පිංඔතුනි උගන්වලා, ඒක උගන්වනවා විතරක් නෙමෙයි දරුවන්ට ඒව මතක් කර කර දිදී දරුවන්ගේ ජීවිත හදන්න පුළුවන් නම් මං හිතනවා නර යහපත් දරුවෙක් අපට සමාජගත කරන්න පුළුවන්. ඒතර මම මේ දීර්ඝ වෙලාවක් අරගෙන මේ කාරණාව ඇත්තටම විස්තර කරේ මේක ගොඩාක් වැදගත් කාරණාවක් දෙමව්පියන්ට. දරුවෙක් හදනකොට ඒ දරුවව නිසි ආකාරයට සමාජගත කරන්නේ කොහොමද කියන කාරණා. මොකද ඔබ මේ සමාජයට දායාද කරන ඒ දරුවා සමාජයේ හැසිරෙන්නේ ඔබ ඒ දරුවන්ට ලබා දුන්නු දේවල් එක්ක. ඒතර මේ කතාව මං හිතන්නේ හොඳම උදාහරණයක් දෙමව්පියෝ දරුවන්ට හරියට යුතුයකම් ටික ඉටු නොකළොත් ඒ දරුවන්ගේ ජීවිත කොයි වගේ අසරණ වෙනවද කියන කාරණාව තේරුම් කරගන්න. ඉතින් ඒ නිසා ඒ කාරණාව වැදගත් කාරණාවක්, ඒකයි මම මේ විස්තර කරේ. ඉතින් දැන් මේ විදියට හිඟමනට වැටිච්ච මේ සිටුවරු දෙන්න, සිටුවරයයි සිටු දියණියයි, ඔහොම ඉඳලා දවසක් ජේතවනාරාමයටත් එනවා. දවසක් ජේතවනාරාමයටත් එනවා. ඒ ඉතුරු වෙච්ච කන්න මොන හරි තියෙනවනම් ඉල්ල ගන්න. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද දන්නවද මේ කවුද කියලා? මේ තමයි මහදන සිටුවරයා. ආනන්ද, මේ මහදන සිටුවරයා මුල් කාලේ ව්‍යාපාර කරානා, මේ නුවර පළවෙනි සිටුවරයා වෙනවා කිව්වා. මුල් කාලේ මහනුණා නම් රහත් වෙනවා කිව්වා. ආනන්ද ඊට පස්සේ කාලේ හරි කර්මාන්ත කරානා, ව්‍යාපාර කරානම් මේ නගරේ දෙවෙනි සිටුවරයා වෙනවා කිව්වා. ආනන්දේ විතරක් නෙවෙයි මහනුණා නම් අනාගාමී ඵලය ලබනවා කිව්වා. ආනන්ද ඊට පස්සේ කාලේ හරි ඔහු ව්‍යාපාර කරානම් මේ නගරේ තුන්වෙනි සිටුවරයා වෙනවා කිව්වා. ඒ කියන්නේ දැන් වුණත් ව්‍යාපාර කරානම් තුන්වෙනි සිටුවරයා වෙනවා කිව්වා. දැන් වුණත් මේ ශාසනය වෙල මහණුණා නම් සෝවාන් ඵලෙ ලැබනවා කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වත් භාග්‍යතුන් වහන්සේ උත්සාහ ගන්නේ නැහැ ඒ කෙනාව ඒ තත්ත්වයට පත් කරන්න. මොකද සද්ධාව නැති නිසා. ඉතින් ශ්‍රද්ධාවන්තයන්ට විතරයිනේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන්නේ. ශ්‍රද්ධාව නැති නිසා උත්සාහ ගන්නේ නැහැ. ඉතින් ඔන්නය මහදන සිටුතුමා දැන් ওই විදිහට හිඟමන් යද ඇදී ඉන්නකොට දවසක් උණ ගැහෙනව හොරු පිරිසක්. ඉතින් හොරනායකයා ඔහුව තමන්ගේ කණ්ඩායමට එකතු කරගෙන කියනවා, තැන් තැන් වල හිඟා කාලා කවද දියුණු වෙන්නද? අපිත් එක හොරකම් කරන්න ආවොත් දවසින් දෙකෙන් දියුණු වෙන්න පුළුවන්. ඒක ඔහොමනේ පිංගුතුනේ අපරාධවලට මිනිසුන්ව පොළඹව ගන්න. මේ දේ කළොත් දවසින් දෙකෙන් ගොඩ යන්න පුළුවන්. මේ නිදානේ ගොඩගත්තොත් ජීවිත කාලෙම අපට දුක් විඳින්න නැතුව සැප විඳින්න පුළුවන්. මේ මද්ද්‍රව්‍ය වෙලදම් කළොත් අපට බොහෝ කාලයක් සැපසේ ජීවත් වෙන්න පුළුවන්. ඔය වගේ සුරංගනා ලෝකමවල තමයි සමහර අයව පිංඔතුනි මේ වැරදි දේවල් වලට පොළඹව ගන්න. ඉතින් හැබැයි ඒ වෙලාවට අවශ්‍ය කරන නුවණ, ඒ ධර්මඥානෙ නැති වුණොත් අනිවාර්යයෙන්ම ඒ தත්ත්වයට එයයි අහු වෙනවාමයි. ඉතින් මහදන සිටුතුමත් ඒ හොර නායකයාගේ බහට රැවටුණා. රැවටිලා ඕන්නික හොරකමේ ගියා. ඔහුට පවරපු රාජකාරිය තමයි මොවුන් රෑ ගෙවල් වලට පැනලා ගෙවල් බිඳිද්දී ඔහුට කිව්වා කඩුල්ල ළඟ ඉඳගෙන කවුරු හරි නිවස පැත්තට එනවද කියලා ඔත්තු බලන්න කියලා.
දවසක් කොහොම ගියක් බිඳිද්දී නිවසේන්ට අවදි වුණා. ඉතින් හොරු පිරිස එහෙම් මෙහෙම් පැනලා ඒ මිනිසොට අහුවෙන්නේ නැතුව දිව්වා. නමුත් ගේට්ටුව ළඟ හිටියේ මහදන සිටුවරයා. ඉතින් ගේ පිරිස ඇවිල්ලා සිටුවරයාව අල්ලගත්තා. අල්ලගෙන රජුට ඉදිරිපත් කරාම රජුරෝ ඔහුව වැරදිකරුවෙක් කරලා මරණ දඬුවම නියම කළා. ඉතින් දැන් වදකයට බාර කරා හිසගසා දාන්න කියලා. ඉතින් ඔහුවත් අරගෙන වදක බෙරිය නංවමින් ඒ වගේම වදක මාලය කරෙහි පළඳවාගෙන දැන් මේ වදකයා සිටුවරියාව වදකාගාරයට අරගෙන යනවා. යනකොට ওই නගරේ හිටියා සොලසා කියලා නගර සෝබිනියා. මේ නගර සෝබිනිය මේක දැක්කා. දැක්කම ඇට මතක් වුණා කලින් දවසක මේ සිටුවරයාගේ පහස ලැබලා තියෙනවා. ඒ කියන්නේ මේ සොලසා කියන නගර සෝබිනියගේ පහස ලැබලා තියෙන මේ සිටුවරයා. අර ධනෙ තියෙන කාලේ ඒ ධනෙ වියදම් කරලා මෑත් එක්ක එකට ඉඳලා තියෙනවා. ඉතින් දැන් මේ අරගෙන යන්නේ මරන්නනේ. ඒ සොලසාට ඒ පිළිබඳ දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙලා ඒ මොකද කරන්නේ? ගෙදර හදලා තිබුණ අග්ගලා වගේ ඒක භාජනයකට දාලා පණිවිඩ කරුවෙක් යතේ ඕට මුදලුත් දීලා වදකියාට අල්ලසක් හැටෙන මුදල් දීලා මේ අග්ගලා ටික මේ මහදන සිටුවරයට දෙන්නකු අනුභව කරන්න. දැන් මේ මැරෙන්න යන වෙලාවෙන් එහෙම දුන්නා. ඉතින් ඒ වෙලාවේදී මහදන සිටුතුමා මේ සුලසා එවපු මේ අග්ගලා ටික අතට ගනිද්දි එදා පිංගුතුනි මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින සූදානම් වෙච්ච වෙලාව. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්න කලින් ආවර්ජනය කරලා බලනවා අද මම කාගේ ළඟටද පිණ්ඩපාතේ වඩින්නේ. ඒ නිසා උන්වහන්සේ දා බලද්දී මේ මහදන සිටුවරයව දැක්කා. ඇයි පිංගුතුනි මේ ආරයන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින්න කලින් බලලා වඩින්නේ? ඒ විනයමක් නිසා නෙවෙයි, තමන් වහන්සේගෙන් කවුරු අනුකම්පාව ලබයිද කියලා. තමන් වහන්සේගේ වැඩමවීම කාගේ සංසාරයට ලාභයක් වෙනවද කියලා බලන්නේ. මොනවද බලන්නේ? බලන්නේ කම කාරණාවයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවද කියලා විතරයි බලන්නේ. මොකද ශ්‍රද්ධාව තියෙනවද කියලා බලන්න විශේෂම හේතුව තමයි දැන් ගොඩාක් ඔය කතාවල තියෙනවනේ මෙහෙම සාරිපුත්ත හාමුදුරුවෝ ආවර්ජනය කරලා බලලා වඩිනවා. මහා කාශ මහරහතන් වහන්සේ අද මම කාගේ ළඟටද වඩින්නේ කියලා ආවර්ජනය කරලා බලලා වඩිනවා. දැන් එහෙම වඩිද්දී පිඟුතුනි දැන් උන්වහන්සේලා ඒ බලන්නේ මේ ශ්‍රද්ධාවන්තයෝ කවුද ඉන්නේ? කාටද මේ වෙලාවේ ශ්‍රද්ධාව දියුණු වෙලා තියෙන? ඔන්නෝකයි බලන්නේ. මොකද්ද ඒකේ අරමුණ? ඒකේ අරමුණ තමයි පිඟුතුනි උන්වහන්සේලා වැඩම කරයින් පස්සේදී දැන් ආර්යයන් වහන්සේ නමක් තමන්ගේ ළඟට වැඩම කරාම ඒ ආර්යයන් වහන්සේ තමන්ගෙන් දේවල් කියලා ඉල්ලගන්නේ නැහැ. මම මෙයාවේ ඔබට අනුකම්පා කරලා ඔබගේ අතේ තියෙන ආහාර ටික මට පූජය කරන්න, එතකොට ඔබට මහා පිනක් ලැබෙනවා. එහෙම කවදාවත් පිංඔතුනි මේ ආර්යයන් වහන්සේලා පවසලා ප්‍රකාශ කරලා ඉල්ලන්නේ නැහැ. මොකද ඉල්ලනවා කියන කාරණාව නුවණැත්තු ප්‍රශංසා කරන කාරණාවක් නෙවෙයි නිසා. මේ ඉල්ලනවා කියන කාරණාව නුවණැත්තු ප්‍රශංසා කරන්නේ නෑ. නුවණැත්තු පිඟුතුනි ගරහා කරන කාරණාවක් ඉල්ලනවා කියන එක. ඒක උදාහරණයක් තමයි අර මේ ජාතකයක තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ ඍෂිවරයෙක් වෙලා හිටියේ. උන්වහන්සේ රජුගේ ආරාධනාවෙන් රජුගේ මාලිගාවට පිණ්ඩපාතේ වඩිනවා. දවස ගාන පිණ්ඩපාතේ වඩිනවා. ඕම කාලයක් වඩිද්දී බෝසතාණන් වහන්සේ රජ්ජුරුවන්ට කියනවා, මහරජ මට ඔබතුමාට කරුණා කියන්න තියෙනවා. ති රජ්ජුරුව අහනවා, ස්වාමීනි මොකද්ද කාරණාව කියන්න කියනවා. ති බෝසතන් වහන්සේ එහෙම කිව්වම කිව්වා, කමක් නෑ මහරජම වෙන දවසක කියන්නම් කියලා ගියා. ඕම ආයමත් ඔහොම එනකොට තවත් දවසකදී බෝසතන් වහන්සේ රජ්ජුරුවන්ට කියනවා, මහරජ මට ඔබතුමාට කාරණාවක් කියන්න තියෙනවා කිව්වා. ඉතින් රජ්ජුරුව අහනවා,
ස්වාමීනි මොකද්ද කාරණාව ඔබ වහන්සේ මට කියන්න කිව්වා. තිගෙදත් බෝසතාන් වහන්සේ කමක් නේ මහරජ මං වෙන දවසක එක කියන්නම්කෝ කියලා එදත් උන්වහන්සේ කාරණාව කියන්නේ නැතුව වැඩියා. ওই විදියට විටින් විට එනකොට බෝසතාන් වහන්සේ ඕක නොයෙක් අවස්ථාවන් වලදී කියනවා. නමුත් කවදාවත් කිව්වේ නෑ දැන් ඔය කාරණාව කියන්න අරගෙන අවුරුදු 12ක් ගත වුණා. 12 වසරක් ඉක්මුණා. ඉතින් දවසක් රජ්ජුරුවම බෝසතාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දැන් ගොඩාක් කල් ඉඳලා මහරජ ඔබතුමාට යමක් කියන්න තියෙනවා කියලා විතරයි කියන්නේ කාරණා මොකක්ද කියලා කියන්නේ නැහැ. ස්වාමීනි ඔබ වහන්සේ අදවත් ඒක බරක් කරගන්නේ නැතුව මට කාරණාව කියන්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ බෝසතාන් වහන්සේ රජ්ජුරුවන්ට කියනවා මහරජ මම ආරාමේ ඉඳලා මාලිගාවට එනකොට මට පයට හරි වෙහිසයි. මට පාවිච්චි කරන පාවහන් දෙකක් නැහැ. ඔබතුමාට පුළුවන් දෙව පාවහන් දෙකක් අරන් දෙන්න. දැන් මේ පාවහන් දෙකක අවශ්‍යතාවයේ තමයි අවුරුදු 12ක් ගිහිල්ලත් රජ්ජුරුවන්ට කියලා නැති. ඒ රජ්ජුරු වහනවා අනේ ඇයි ස්වාමීනි ඔය වගේ පුංචි දෙයක් ගන්න ඔච්චර කල් ගත්තේ කියලා. ඊටර බෝසතාණන් වහන්සේ කියනවා මහරජ ඉල්ලන එක හොඳ දෙයක් නෙවෙයි නිසා මම මතක් කරේ නෑ කිව්වා. දිගේ වෙලාවේ රජ්ජුරුව කියනවා අනේ ස්වාමීනි ආයි එහෙම කරන්න එපා. ඔබ වහන්සේට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔබ වහන්සේ ඒක අපිට කියන්න. ඒක කිවීමෙන් කාරණා දෙකක් සම්පූර්ණ වෙන එකක් තමයි ඔබ වහන්සේගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. අනිත් එක ස්වාමීනි අපට පිනක් කරගන්න අවස්ථාව ලැබෙනවනි. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේට යමක් අවශ්‍ය නම් ඒදී අපට කියන්න කියලා කිව්වා. ඉතින් ඒ කාරණාවෙම තේරෙනව නේද මේ ඉල්ලනවා කියන කාරණාව හොඳ දෙයක් නෙවෙයි කියලා. අන්නේ නිසා තමයි පින්වතුනි ආරයන් වහන්සේලා යම් කිසි කෙනෙක් ළඟට වැඩම කරන්නේ ශ්‍රද්ධාව තියෙනවද කියලා බලලා. බුදු උන්වහන්සේලා ගිහිල්ලා වැඩියෙන් පස්සේදී අර ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්තයා දන්නවා මොනවද මං කරන්න ඕන. සමහරලාට තමන් අනුභව කරන්න ගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඒක දුන්නම තමන්ට අනුභව කරන දෙයක් නේ. නමුත් දීමේ වටිනාකම තේරුම් අරගෙන දෙනවා. අන්නේ හැංගීම පිඟුතුනි ශ්‍රද්ධාවන්තයාට විතරයි එන්නේ. ඒක මේ කාටවත් බලෙන් කියවල ඉස්මතු කරවන්න බෑ. අන්නේ නිසා තමයි ශ්‍රද්ධාවන්තයෝ හොයලා වඩින්නේ. ඉතින් ඒකෙන් තේරෙනව නේද මේ සංසාරයේ මේ ශ්‍රද්ධාව දියුණු කරගෙන තියෙන එකේ වටිනාකම. අපි වුණත් පිඟුතුනි භාග්‍යතුන් වහන්සේට බුද්ධ උපස්ථාන කරද්දී නිවැරදිව ඒ ශ්‍රද්ධාව පිහිටුවාගෙන ඒ උපස්ථානයන් කිරීම තුළින් අපට පින්වතුනි ලකෝ ලාභයක් ළඟා කරගන්න පුළුවන්. ඒක එක පැත්තකින් මහ පිනක්. අනිත් පැත්තෙන් ඒ කුසල පක්ෂයේ පින්වතුනි අපේ සංසාරේ පින්වතුනි ආර්යයන් වහන්සේලා මුණගැහෙද්දී ඒ ආර්යයන් වහන්සේලාට අපි කොයි විදියකටද කටයුතු කරන්න උනා ආකාරයේ පිළිබඳවත් ඒ කාරණාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සද්ධාවන්තය හොයාගෙන වඩින්නේ ආර්යයන් වහන්සේලා අන්නේ කාරණාව නිසා. තිමුගලන් මහරහතන් වහන්සේ එදා දැක්කේ මේ මහදන සිටුවරයව. දැකලා මහදන සිටුවරයාගේ ළඟට වැඩම කරා. එහෙම වැඩම කරයින් පස්සේදී මහදන සිටුවරයා කල්පනා කරා දැන් මේ ආහාරය මම ගත්තත් මැරෙනවා. නොගත්තත් මැරෙනවා. මරණේ ඒකාන්තයි. නමුත් මැරෙන්න කලින් හරි පිනක් කරගන්න එක වටිනවා කියලා මහදන සිටුවරයා අර අග්ගලා ටික මුගලන් මහරහතන් වහන්සේට පූජා කරා. උන්වහන්සේ ඒක පිළි අරගත්තා. උන්වහන්සේ පින් අනුමෝදන් කරලා එතනින් වැඩම කළා. දැන් මහදන සිටුවරට හරි සතුටුයි. මොකද මැරෙන්න කලින් පිනක් කරගත්තා කියලා. තිගන්නේ ඒ පුණ්‍ය කර්මය මිනිහි කර කර ඉන්නකොටම වදකයා කඩු අරගෙන ගෙල සිඳින්න ගත්තා. අපි මේ මොකද දන්නවද
ගෙල සිඳින වෙලාව මොකද උනේ කියලා. ගෙල සිඳින වෙලාවේ සුරසව මතක් වුණා. බලන්නකො මම කොයි තරම් මිනිස්සු ඇසුරු කරාද, කී දෙනෙකුට නම් උදව් කරලා තියෙනවද, නමුත් අන්තිම මොහොතේ මෑට විතරයිනේ මාව මතක් වුණේ කියලා ඈව සිහිපත් වුණා. ඉතින් අන්නේ ඈව සිහිපත් වෙච්ච නිසා දැන් අර කරගත්තු පින තිබුණේ ඔහුට මහ විශාල දිව්‍ය සම්පත්තියක් ලබන්න. නමුත් සුලසව මරණාසන්න මොහොතේ මතක් වෙච්ච නිසා ගිහිල්ලි පුදුනේ රුක්ෂ දිවියෙක් වෙලා. ඉතින් රුක්ෂ දිවියෙක් හරි වෙලා ඉපදීම නම් මං හිතන්නේ හොඳ කාරණාවක්. නැත්තං ඒ වෙලාවට මතක් වෙන පිඟුතුනේ මේ කෙලෙස් සිටුවිලිනේ. ඉතින් කෙලෙස් සිටුවිල්ලක් මතක් වුණාම පිඟුතුනි කෙනෙක් ඊළඟ ජීවිතේ උපදින්න ඕන දුගතියක. නමුත් මට හිතෙන්නේ මේක මේ මගේ පෞද්ගලික අදහසක්. මට හිතෙන්නේ අර මුගලන් මහරහතන් වහන්සේට දානේ දීලා කරගත්තු පුණ්‍ය කර්මේ ශක්තිය නිසා. ඒ ශක්තිය නිසා ඔහුට මේ පහත් තලයක හරි කමක් නැහැ දිව්‍ය දෙවියෙක් වෙලා ඉපදින්න ලැබුණා. ඉතින් එතකොට බලන්න මුගලන් මහරහතන් වහන්සේට පූජා කරපු දානේ කොයිතරම් ආනිසංසයක් ලැබෙන්නේ නැද්ද? ඒක හරියට පල දුන්නා නම් මහේශාක්‍ය දෙවියෙක් වෙලා උපදින්නේ. නමුත් ඉතින් අල්පේශාක්‍ය දෙවියෙක් වෙලා හරි ඉපදුනා. දැන් ඉපදිලා දෙවියෙක් වෙලා ඉපදිලා ඒත් සුලසව මතක් වුණේ. ඊට පස්සේදී තමන්ගේ දිවියේ කය මෙවිල සුලසව අරගෙන ගිහිල්ලා දවස් 7ක් දිවි විමාන සුලසත් එක ජීවත් වුණ එකට. ඉතින් අන්තිමටම සුලසරම මතක් වෙනවා මගේ අම්මා දැන් මාව නැතුව හොයනවා ඇති. ඒ නිසා අම්මව සනසවන්න ඕනේ කියලා දෙවියට ගෝ මාව මනුෂ්‍ය ලෝකෙට ගිහින් දාන්න කියලා. එතකොට තමයි ඒ දෙවියා දවසක් බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන ස්ථානයකදී ඒ රැස්වලා හිටපු පිරිස අතරට ගිහිල්ලා දාන්නේ. ඇත්තටම ඒ වෙනකොට සුලසගේ අම්මා දවස ගානේ නොඑක් නොඑ තැන්වල ගිහලා සුලසව හොයනවා. ඉතින් මේ වෙලාවේ මෙන්න මෙතන ඉන්නවා කියලා දැනගෙන වහා මේ අම්මා ඇවිල්ලා සුලසව බාරගත්තා. ඉතින් සුලස ඒ වෙලාවේ තමයි කාරණාව මතක් කරන්නේ. ඉතින් ඒ වෙලාවේ ඒ දේශනා කරපු ධර්ම දේශනාව අහලා ධර්ම අවබෝධය කරගත්තා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ කාරණාව බොහෝම වටින කාරණාවක්. මේ පේතවත්තු පාළියේ කෙත්තූපම පේතවත්තු නමින් තමයි මේ කතාව නම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මං මේ කාරණාවෙන් විශේෂයෙන්ම අපේ පින්වතුන්ට අවධාරණය කරන්න ඕනකම තියෙන්නේ මේ දරුවෙක් හදද්දී මේ නිවැරදිව ශිල්ප ශාස්ත්‍ර දැනුම ලබලා දෙන ගමන් ධර්මඥානයත් දරුවන්ට ලබලා දීලා දරුවන් පෝෂණය කරන්න කියන කාරණාව මට මේ කතාවෙන් අපේ පින්වතුන්ට විශේෂයෙන්ම කියලා දෙන අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒ කාරණාවල් හිතට නගාගෙන ඒ කාරණාවල් තමන්ගේ ජීවිතේ නිවැරදිව පිළිපදිමින් මේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරන්න පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව පවත්වලා රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මියෝ අපි හැම දිනාටම අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරිතුමන්ට, කාර්ය මණ්ඩලයේ පින් උතුම් හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. යැත්තන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් මුදුන්පත් කරගන්ට මේ පින් උපකාර වේවා. ධර්ම ශ්‍රාවක පින් උතුම් හැම දිනාටම මේ සියලු පින් අඩු නැතු අනුමෝදන් වේවා. තම තමන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ල මුදුන්පත් කරගන්නට මේ පින් උපකාර වේවා. අධ්‍යාපන ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. වෙළෙඳාම් කරන රැකිරක්ෂා කරන පින්වතුන්ගේ වෙළෙහෙළදම් රැකිරක්ෂා කටයුතු දියුණුවෙන් දියුණු භාවයටපත් වේවා. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන යමෙක් වේ නම් ඒ හැම දිනාට මික්මං නිරෝගී සුවය ලැබේවා. මතු අසනීප තත්ත්වයකට ලක්වෙන යමෙක් ඉන්නවා නම් ඒ හැම දිනාටම කිසිම අසනීප තත්ත්වයකට ලක් නොවි නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලබන්නට හැම දිනාටම හැකියාව ශක්තිය ධෛර්යය මේ පුණ්‍ය බලෙන් ලැබේවා.
අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුකසාගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.